නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්වතුනි විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ පෝය දින අරමුණු කරගෙන සිදු කරන දහම් වැඩසටහන් මාලාව දැන් මීට පෙර අපි වර්ෂයකට පමණ පෙර 2023 වෙසක් මාසයේ ඉඳලා මේ දේශනාවල් සඳහා තමන් සිදු කරන මේ සතිපට්ඨාන භාවනාව සම්බන්ධව ඉතා වැදගත් වන සූත්‍රයක් පැහැදිලි කරන්න ආරම්භ කරා. ඒ සූත්‍රය තමයි කායගත සති සූත්‍රය. දැන් මේ වන විට ඒ සූත්‍රයේ ධර්ම දේශනා 11ක් පමණ අපි පවත්වලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ කායගත සතිය ලැබෙන්නේ සතිපට්ඨාන කමඨහන දිනපතා දීර්ඝ කාලයක් පුහුණු කිරීමේ. ඒ කායගත සති සූත්‍රයේ අන්තර්ගත කරලා තියෙනවා කායගත සතියේ ලැබෙන ක්‍රම ටික. භාවනා ක්‍රම ටික අපි පැහැදිලි කරා ඒවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාවේ අන්තර්ගත භාවනා ක්‍රම ටික තමයි කායගත සූත්‍රයේ භාවනා ක්‍රම විදිහට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊට අමතරම මේ කායගත සූත්‍රයේ පෙන්නනවා එදා මේ සමත භාවනා වඩපු ගාක් ශ්‍රාවකයෝ බුද්ධත්වයෙන් පස්සේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. එතකොට සමත භාවනාවලින් සමත සමාධියක් ලැබෙනවා. ඒ සමත සමාධියේ හා විපස්සනා සමාධියේ ඇති වෙනස්කම් පැහැදිලි කරන්නත් ඒ වගේම සමත සමාධියෙන් ලැබෙන සියලුම ගුණ ටිකක් ඒකෙන් ලබා ගන්න පුළුවන් ගුණත් කායගත සතිය වැඩිවීමෙන් නැත්නම් විපස්සනා භාවනාවක් සතිපට්ඨාන භාවනාවක් වැඩිවීමෙන් ලැබෙන බව මේ කායගත සති සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. ඒවත් අපි ධර්ම කාරණා වශයෙන් පැහැදිලි කරලා දුන්නා. ඊට අමතරව මේ කායගත සතිය වඩනකොට තමන්ට එන බාධා මොනවාද ඒවා පිළිබඳවත් පැහැදිලි කිරීමක් සූත්‍රය තුල තියෙනවා. ඒවත් අපි දීර්ඝකාලීනව පැහැදිලි කරලා දුන්නා. එතකොට තමන් කරගෙන යන භාවනාව තුළ බුදුහාමුදුරුව පෙන්වන මේ දේශනාවලට අන්තර්ගත ධර්ම කරුණු තමා තුළින්ම තරමද්දුරට හෝ දැක ගන්න ලැබීම තමන්ගේ භාවනාව දියුණු කරගන්න උදව් වෙනවා. ධර්ම ඥානය වර්ධනය කරගන්න උදව් වෙනවා. දැන් අද අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ කායගත සති සූත්‍රය වෙනුවෙන් අවසාන දේශනාව පවත්වන්න. මේ අවසාන දේශනාව සඳහා පෙන්නුම් කරන්නේ බුදුහාමුදුරුව මේ සූත්‍රයේ අවසාන කොටසේදී පැහැදිලි කරනවා මේ කායගත සතියේ වැඩිම තුල ගිහියෝ පැවිදි ශ්‍රාවකයෙකුට ආනිසංස නැත්නම් මේකේ ලැබෙන්න පුළුවන් ගුණාත්මක දේවල් ආනිසංස කියලා කියන ඒවට කායගත සතියේ වැඩිම තුල ආනිසංස 10ක් බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා. 10ක් ලැබෙන්න පුළුවන් කියන එක. මේ ආනිසංස 10 තමයි දැන් අද අපි අවසාන දේශනාව වශයෙන් පවත්වන්නේ. ඒ වුණාට මෙතනදී පරිස්සම් වෙන්න ඕනේ ධර්මීය ඉගෙන ගන්න අය හා භාවනා පුහුණු වෙන අය මේ ආනිසංස 10 මේ පින්වතුන්ට ඇත්තටම මේ තමන් වඩන භාවනාව තුළින් තමන්ගේ ඒ වැඩිච්ච කායගත සතියට සාපේක්ෂව අනුගතව ආනිසංස 4 තමයි තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ ආනිසංස 10 වර්ග 3 අපිට වෙන් කරන්න පුළුවන්. මේ ඒ ආනිසංස 10 අනුපිළිවෙලින් සූත්‍රයේ සම්බන්ධව දීපු පත්‍රිකාවේ මේ පින්වතුන්ට ඇති වෙන් කරලා දීලා ඒවත් බලන්න ඕන නම් නමුත්
මේ ආනිසංසවල එක දෙක තුන හතර කියන ආනිසංස හතර මේ පින්වතුන්ට ප්‍රායෝගිකව තමන්ගේ භාවනාව පටන් අරගෙන ඒ පුහුණුවක් දිගින් දිගට යනකොට අත්දකින්න පුළුවන් ආනිසංස හතරක් වෙනවා. එතන මුල්ම ආනිසංස හතර ගැනයි අපිට මෙතෙන්දී වැදගත්ව හොදිසියෙන් ඉන්න වෙන්නේ. මොකද ඊගාව ආනිසංස අහම්බෙන් සමහර කෙනෙකුට ලැබෙන්න පුළුවන් එකක්, සමහර අයට ලැබෙනවා කියලා නියමයක් නැති ආනිසංස ටිකක්. එතකොට ඒවා මොනවද කියන නම් කරලා මම කියන්නම්. ඒක නිසා මේවා බොරුවට තමන්ට ලැබුණා කියලා හෝ මටත් ඒ වගේ ගුණයක් වෙන්න ඇති කියලා අනුමාන කිරීම තමන්ගේ මේ භාවනාවට හානිදායක වෙන්නත් පුළුවන්. මොකද තමන් තුළ වැරදි වැටහින් ඇතිවීමක් වෙන්නත් පුළුවන්. ඒකින්ද මේ ඇත්තටම 5 වෙනි, 6 වෙනි, 7 වෙනි, 8 වෙනි, 9 වෙනි කියන ආනිසංස පහ බුදුහාමුදුරු පෙන්නන්නේ සමත භාවනාවෙන් ලැබිය ලබලා තිබුණු එදා කාලේ නොයෙකුත් විදිහේ පැවිදි අය, නොයෙකුත් විදිහේ ඒ යෝගීන් සමත භාවනාවලින් ලබපු සුවිශේෂී ආනිසංස පහක් තියෙනවා. ඒවා ඇත්තටම මනුස්සත්වයේ ඉක්මවපු ආනිසංස, උත්තරීතර මනුස්ස ධර්ම කියලා තමයි අධ්‍යාත්මිකව හඳුන්වන්නේ. සාමාන්‍ය උප්පත්තියෙන් මිනිසෙකුට ලැබෙන ඒවා නෙමෙයි, දීර්ඝ පුහුණුවකින් ලැබෙන ආනිසංස ටිකක්. ඒ සමත භාවනාවෙන් තමයි ඒක ලැබෙන්නේ. ඒවට අපි වචනෙන් අහලා තියෙනවා පංච අභිඥා. මේ පංච අභිඥා කියන ආනිසංස ටිකත් කායගත සතියෙන් ලැබෙන්න පුළුවන් කියන එක බුදුහාමුදුරු මේ සූත්‍රයේ දේශනා කරනවා. එතකොට දැන් මුලින්ම අපි හැම දිනාටම තේරෙන ආනිසංස හතරක් තියෙනවා. ඒ හතර තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා කායගත සතිය වැඩි වීම තුළ සමත භාවනාවෙන් ලැබෙන ආනිසංස පහක් වන පංච අභිඥා ලැබෙනවා කියලා. ඒ වගේම එතකොට සංඛ්‍යාව ගත්තම මුලින් හතරයි පංච අභිඥා එක්ක නමයක් වෙනවා, ආනිසංස නමයක්. මේ දහවෙනි ආනිසංසයේ වැදගත් ආනිසංසයක්. ඒ දහවෙනි එක සමත භාවනාවකින් කවදාවත් ලැබෙන ආනිසංසයක් නෙවෙයි. ඒ කියන්නේ කෙලෙස් නැති සමාධිය. කෙලෙස් නැති සමාධිය කියන එකයි කෙලෙස් සහිත සමාධිය කියන එකයි දෙකක් තියෙනවා. මේ සමාධිය තුල කෙලෙස් නැහැ කොයිකෙන් සමාධි ගුණයක් තුල. නමුත් කෙලෙස් සහිත සමාධියක් වෙන්න පුළුවන් රූපාවචර ධ්‍යාන හා අරූපාවචර ධ්‍යාන මට්ටමේ තියෙන සමාධි. දැන් සමත සමාධි කෙලෙස් සහිත සමාධියක් විදිහට තමයි සලකන්නේ වෙන්නේ. මොකද හේතුව කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ සමාධිය තියෙන කාලේ. නමුත් කෙලෙස් යටපත් වෙච්ච සමාධියක් එක්ක කෙලෙස් යටපත් වෙලා සමාධි ගුණය අහිමි වෙච්ච ඕනම වෙලාවක ආයෙ කෙලෙස් හටගැනීමේ හැකියාවෙන් යුක්ත සමාධියක් සමත සමාධිය හැටි. වරදවා තේරුම් ගන්න එපා, සමාධිය තුල කෙලෙස් නැහැ. සමත සමාධිය තුල තියෙන්නේ කෙලෙස් යටපත් වීම. දැන් මේ කායගත සති භාවනාව නැත්නම් කායගත සතියේ වැඩිවීමෙන් පමණයි කෙලෙස් නැති සමාධිය ලැබෙන්නේ. මේ කෙලෙස් නැති සමාධියක් තියෙන්නේ කාටද කියලාත් අපි ඉගෙන ගන්න ඕනේ. ඒතකොට තමන්ටත් හිතෙන්න පුළුවන් මන ළඟත් එහෙම කෙලෙස් නැති සමාධිය තියෙනවා ඒ වගේ කියලා. වැරදි වැටහීම් ඇති කර ගැනීම තමන්ගේම භාවනාව ඔය පුහුණුවටම බාධකයක් වෙනවා. ඒ වගේම තමන් ඒ භාවනාව නොමග යෑමට උදව්වක් වෙනවා. ඒක නිසා මේ කෙලෙස් නැති සමාධියක් කියලා ධර්මයේ හඳුන්වන්නේ රහත් ඵලයයි. ඒක රහතන් වහන්සේ තුල තියෙන සමාධි ගුණයයි. ඒක රූපාවචර හෝ අරූපාවචර මට්ටමේ සමත සමාධියක කෙලෙස් සහිත සමාධියක් මිසක් කෙලෙස් රහිත සමාධියක් කියලා ධර්මයේ හඳුන්වන්නේ නැහැ. නමුත් ඒ සමාධි කාලය, සමාධියේ ගෙවන කාලය තුල කෙලෙස්වල ක්‍රියාකාරීත්වයක් නැහැ. ඕනම සමාධියක හැටි හිමයි. කෙලෙස් නැති සමාධියක් තියෙන එතකොට රහතන් වහන්සේගේ රහත් ඵලය තුලයි. දැන් රහත් ඵලය කියන එක ලැබෙන කායන ක්‍රමයේ කායගත සතිය වැඩිමයි. ඒ නිසාවෙන් මේ සූත්‍රයේ ආනිසංසවල 10 වෙනි ආනිසංසය අවසාන ආනිසංසය රහතන් වහන්සේගේ සමාධි ගුණය කියලා හඳුන්වලා තියෙනවා. දැන් එතකොට ආනිසංස 10 වෙන් කරගත්තම
මුලින්ම තියෙනවා අපි කාටත් මේ කායගත සතිය වඩනකොට තම තමන්ගේ වැඩිච්චි ප්‍රමාණය අනුව ලැබෙන්න පුළුවන් ආනිසංස හතරක්. හඳුනගන්න පුළුවන් ආනිසංස හතරක් ධර්මානුකූලව හරියට තමන් ඒ ගැන අවබෝධයකින් යුක්තව කටයුතු කළොත්. ඊට පස්සේ අහම්බෙන් ලැබෙන්න පුළුවන් ආනිසංස පහක් තියෙනවා. ඒවා සමත භාවනාවෙන් ලැබෙන පංච අභිඥා කියන ආනිසංස. අවසාන ආනිසංසය 10 වෙනි ආනිසංසය රහත් ඵලය. දැන් මේ රහත් ඵලය ලැබෙන හැබැයි වෙන ක්‍රම නෑ ලෝකේ. කායගත සතිය වැඩිම පමණයි. සතර සතිපට්ඨානය වැඩිම පමණයි. දැන් මේ විදිහට මේ බුදුහාමුදුරු මේ ආනිසංස ගැන දේශනා කරනකොට මේ ඒ ගැන මුලින් පැහැදිලි කිරීමක් කරනවා. මේ නිකම්ම දවසක් දෙකක් පැයක් හමාරක් එක දවසක් පොඩි කාලයක් සතියක් හමාරක් මේ භාවනාව වැඩලා මේ ආනිසංස ලැබෙනවා නෙවෙයි දේශනා කරන්නේ. මේක අර සාමාන්‍ය විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවලට අන්තර්ගත ඕනම පුහුණු වීම ක්‍රමයක්. භාවිතාය, බෞලීකතාය, ඒ වගේ මේ ආනිකතාය, ඔය වගේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරනවා. ඒ කියන්නේ ඒක භාවිතා කරන්න ඕනේ, දිගින් දිගට භාවිතා කරන්න ඕනේ, නැවත නැවත භාවිතා කරන්න ඕනේ, යානයක් වගේ ඒක භාවිතා කරන්න ඕනේ. යානයක් කියන්නේ තමන්ගේ ජීවිතයේ හැම දෙයකටම එකතු වෙන්න ඕනේ කියන අර්ථයයි. එතකොට මෙහිම වීරිය කරලා කාලයක් තිස්සේ කායගත සතිය වැඩිම තුලයි මේ ආනිසංස තම තමන්ට දකින්න හම්බෙන්නේ. ඒකිනුත් අර ප්‍රඥා අභිඥා කියන ආනිසංස හැමෝටම ලැබෙනවා කියන එක ධර්මයේ දකින්න හම්බෙන්නේ. අතීත කතාවලින් බැලුවත් බුදුහාමුදුරන් ජීවමාන කාලය දිහා බැලුවත් සමහර හාමුදුරන් වහන්සේලාට ওই රහත් ඵලයත් එක්ක ඉබේම ওই පංච අභිඥා ලැබිලා තියෙනවා. බොහෝ රහතන් වහන්සේලාගේ පංච අභිඥා ගුණ නැති රහතන් වහන්සේලා තමයි අපිට චරිත කතාවලින් හමු වෙන්නේ. ඒක නිසා මේ පංච අභිඥා කියන ඒවා භාවනා කරන ඔක්කොටම ලැබෙනවා කියන එකවත් ලැබෙන්න ඕනෑ කියන එකවත් ධර්මයේ පැහැදිලි කරන්නේ නැහැ කොයිදීවත්. මොකද අපි සුද්ධ විපස්සනා ක්‍රමයක් භාවිතා කරන්නේ. නමුත් ඒ විපස්සනා භාවනාව තුලිනුත් වැඩෙන කායගත සතියෙන් පංචඅභිඥා ලැබෙන අය ඉන්නවා කියන එකට සාක්ෂි තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් චූලපන්තක හාමුදුරුවෝ එතකොට උන්වහන්සේගේ ඒ ජීවිත කාලයේ දිහා බැලුවා මේ රහතන් වහන්සේ කෙනෙක් වෙනකොට මේ ආනිසංස 10ම ලැබිලා. ඒ කියන්නේ පංචඅභිඥාත් එක්ක. ඔය වගේ තව සමහර හාමුදුරන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒවට සාක්ෂි තියෙනවා, ඉතිහාසගත තොරතුරු තියෙනවා. නමුත් ඒවට විශේෂ හේතු තියෙනවා. මේ මුල්ම හේතුව තමයි දැන් චූලපන්තක හාමුදුරුව කියන හාමුදුරුවන්ට ඇත්තටම ගාථාවක්වත් පාඩම් තියෙන්නේ නැති, මතක තියෙන්නේ නැති කෙනෙක්. නමුත් පංචාභිඥාත් ලැබෙනවා සුළු කාලේ. ඒ විදිහට ලැබෙන්න හේතු වෙලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දෙන උපදේශ අනුව. බුදුහාමුදුරුව මේ කායගත සතියේ වැඩෙන්න, උන්වහන්සේට වැඩෙන්න සුදුසුම කමඨහන ලබා දීමේ හැකියාවෙන් යුක්තයි. එතකොට අපි භාවනා කරන්නේ බුදුහාමුදුරුව පොදුවේ දීපු භාවනා කමඨහන. මේ කමඨහන් වලින් අපේ தත්ත්වය කාලයක් තිස්සේ පුරුදු කරනකොට ප්‍රගතියක් ලැබෙනවා කියන එක ඒකාන්තයි. නමුත් මේ සියලු ආනිසංස තමතමල් ලැබෙනවා කියන බලාපොරොත්තු හෝ මට ලැබුණා කියන වැරදි අදහස හෝ තියාගන්න එක තමන්ට ඉදිරි දුවනට හානියක් වෙනවා. ඒකම ඔය ඇත්තටම 9 වෙනි, 8 වෙනි, 10 වෙනි මාර්යාට උදව්වක් බවට හැරෙනවා. එකින්ද ධර්මයේ සර්පේක් හැම වෙලෙම බුදුහාමුදුරන්ගේ උපමාව. ඒක නිසාවෙන් අපි ඉගෙන ගන්න ඕනේ අපිට වැදගත් වෙන්නේ කොයි කොටසද. එතකොට මම මෙතෙන්දි මේ කියන්නේ පංච අභිඥා කියන එක අතහැරලා දාන්න. තමන් කොයි වෙලේකවා මේ ගැන විශ්වාසයක් තියන්න එපා. අපි දැන් හුඟක් කල් භාවනා කරා, අපිටත් ඒව ලැබුණා කියලා හිතන හිතන තමන් මුලාවටපත් වෙන ගතිය වැඩි වේවි. ඒක තමයි මට දෙන්න තියෙන උපදෙස. නමුත් මේ පළවෙනි ආනිසංසය, දෙවෙනි ආනිසංසය, තුන්වෙනි ආනිසංසය, හතරවෙනි ආනිසංසය තම තමන්ට හඳුනා ගන්න පුළුවන් ආනිසංස හතර. ඒ හැබැයි මේ ආනිසංස හඳුනා ගන්න වෙන්නේ තමන්ගේ වැඩිච්චී කායගත සතියේ ප්‍රමාණය මතයි.
ඒක නිසාවෙන් අපිට වැදගත් ආනිසංස හතර පැහැදිලි කිරීම තමයි මේ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. ඒ වැදගත් ආනිසංස හතර කියන්නේ තම තමන්ටත් අත්විඳින්න පුළුවන් ධර්මානුකූලව ධර්මයේ පිළිබඳ අගතියකින් තොරව වැරදි වැටහීමකින් තොරව තමන්ගේ පරණ ජීවිතයත් ඒ කියන්නේ මේ භාවනා සතිපට්ඨාන භාවනාව පුරුදු කරන්න පෙර තිබිච්ච ජීවිතයයි ඒ වගේම භාවනාව ටික ටික දියුණු කරනකොට හැමදාම දියුණු කරනකොට හැමදාම කරනකොට මේකටම වෙහෙසෙනකොට කාලයක් යනකොට තමන්ගේ වෙනස්කම් සංසන්දනය කර ගැනීම තුළ මේ ආනිසංස හතර අපිට තීන්දු කරන්න පුළුවන්. එතකොට එන්නේ එක ගැන දැනුවත් වීම තමන්ගේ මේ කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න උදව්වක් වෙනවා. මොකද තමන් බොහෝ විට පහුවෙන්න මේ භාවනාවෙන් පිරිහිලා කියන වැරදි මතයට එන්න පුළුවන්. එතකොට පිරිහිලාද තමන් මෙච්චර කාල කරපු භාවනාවේ යම්කිසි ප්‍රගතියක් ලැබුවද කියලා දැනගන්න තමන්ට ශක්තියක් නැහැ. ඒ කියන්නේ ශ්‍රාවකයෙකුට එහෙම තීන්දුව කරන්න බෑ. මොකද ශ්‍රාවකයාට දියුණුව පිරිහීමක් විදිහටමයි පේන්නේ, පිරිහීම දියුණුවක් විදිහටමයි පේන්නේ. මේ දෙක වෙන් කරන්න බෑ ශ්‍රාවකයාට. ඒක නිසාවෙන් අපි දැන් දකින්නේ ඔය ප්‍රශ්න අහන ඒවා ඒ හුඟක් කල් භාවනා කරලා හරි කාලයක් ටිකක් කල් කරලා හරි අහන ප්‍රශ්න අනුව ඒගොල්ලන්ටම මේ වැටහිලා තියෙනවා කියලා අනුමාන කර හැකි තමන් භාවනාවෙන් පිරිහුණා කියලා. මේක තමන්ගේ අනුමානයක්, තමන්ගේ දිට්ඨියක්, තමන්ගේ දැක්මක්, තමන් හදපු දෙයක්. ඒ තමන් ඒක හදන්නේ දැන් බුදුහාමුදුරුව පෙන්නන ධර්මයේ ආනිසංස ගැන තමන් නොදෙනවත් තමන් නිසායි. ඒක නිසාවෙන් අපිට වැදගත් වෙනවා. එතකොට මේ මූලික ආනිසංස හතර වඩාත් පැහැදිලිව දැන ගැනීම. මොකද මේ ආනිසංස හතරත් ලැබෙනවා කියන්නේ බුදුහාමුදුරුවම. මේ ආනිසංස පංචාභිඥාත් නෙවෙයි. එදිනෙදා ජීවිතය තුළ තමන් ගත කරන කාලය තුළ, ගෙදර දොරේ වැඩ කටයුතු වල, සමාජයේ වැඩ කටයුතු වලදී මනින්න පුළුවන් ආනිසංස හතරක්. ඒක මැනගන්න තමන්ට හැකියාව ලැබෙන්නේ තමන්ගේ පරණ ජීවිතයයි. ඒ කියන්නේ මේ භාවනාව පුහුණු කරන්න පෙර තමන් ගත කරපු මානසික මට්ටමයි. භාවනාවක් කිරීම තුළ මේ කායගත සතිය දියුණු වෙන්න වෙනස් වෙන මානසික ස්වરૂපයයි ගැන සංසන්දනාත්මකව තේරුම් ගැනීමට හැකියාවක් තියෙන අයට විතරයි එතකොට මේ හැකියාව උනොත් ලැබෙන්නේ. ඒක නිසාවෙන් අපි පරිස්සමින් මේ ආනිසංස හතර, අපිට වැදගත් ආනිසංස හතර, අපිට අත්දකින්න පුළුවන් ආනිසංස හතර කායගත සති වැඩිමින් පැහැදිලි කරන්න උත්සාහ ගමු. මේ පින්වතුනුත් ඒවා බලන්න තමන්ගේ ජීවිතය තුළ යම්කිසි මට්ටමක, ස්වල්ප මට්ටමක් වෙන්න පුළුවන්, ටිකක් වැඩි මට්ටමක් වෙන්න පුළුවන්, තමන්ට හොඳටම තේරෙන මට්ටමක් වෙන්න පුළුවන්. මේවෙන් එක එක විදිහට මේ තමන්ගේ අර පරණ ජීවිත චර්යා ස්වરૂපයයි වර්තමාන මේ භාවනාව වැඩෙන්න චර්යා ස්වરૂපේ වෙනස අනුව තමයි මේ ආනිසංස හඳුනගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි බලමු පළවෙනි ආනිසංසය බුදුහාමුදුර දේශනා කරන. මේ ආනිසංසය තමයි දැන් සූත්‍රයේ තියෙන්නේ අරතියේ නොඇලීමද. ඒ කියන්නේ ඒකයි කාමයේ ඇල්ම මැඩපැවැත්වීම. මේක සරලව අපිට තේරෙන භාෂාවට ගත්තා මේ කියන ආනිසංසය මෙන්න මේ අර්ථයෙන් යුක්තයි. අරතිය කියන්නේ අදුකුසලයට අකමැති වීම. එතකොට අරතියේ නොඇලීම කියන්නේ අදුකුසලයට කැමැති ගම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් සංසාර ස්වરૂපය අදුකුසලයට අකමැති වීම. මේ කුසලිය කියලා මෙතන හඳුන්වන්නේ දැන් බුදුහාමුදුරුව පෙන්වන අදුකුසලය තමයි ප්‍රඥා ශික්ෂාව පුහුණු කරන අවස්ථාවේ සිදුවෙන්නේ අධිකුසලයයි. ප්‍රඥා ශික්ෂාව තමයි අධිකුසලය තුල තියෙනදී. ඊට වැඩිය අවකුසලයක් වෙනවා සමාධි ශික්ෂාව. එතකොට සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව තරම් අධිකුසලයක් නෙමෙයි. දැන් සමාධි ශික්ෂාවට වැඩිය අවකුසලයක් වෙනවා සීල් රැකීම. එතකොට සීලයට වැඩිය තවක් තියෙන එක කුසලයයි. ඒ කුසලය තමයි ආමිෂ පින්කම්. එහෙනම් කුසල් කියන ඒවා ගත්තොත්
කුසල් වර්ග හතරක් තමයි අපිට දකින්න හම් වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල. ඒකේ අවම මට්ටමේ තියෙන කුසලයේ ආමිෂ පින්කම විදිහටත් පෙන්වුම් කරනවා. ඒක තමයි අවම මට්ටමේ කුසලය. ඊගාවට දෙවෙනි මට්ටමේ කුසලය තමයි සීලය ආරක්ෂා කිරීම, පන්සිල් රැකීම කියන එක උනත් ආමිෂ පින්කමට වැඩිය ඉහළ මට්ටමක කුසලයක් විදිහට, ශික්ෂාවක් විදිහට බුදුහාමුදුරු පෙන්වනවා. ඒ වගේම සීල රැකීමට වැඩිය ඉහළ මට්ටමේ කුසලයක් විදිහට තමයි සමත භාවනාවකින් ලැබෙන සමත සමාධිය ගැන බුදුහාමුදුරු පෙන්වන්නේ. ඒවා රූපාවචර කුසල් කියලා කියනවා. එතකොට ඊටත් එහා අවසාන මට්ටමේ තියෙන අධි කුසලයේ විදිහට බුදුහාමුදුරු පෙන්වන්නේ මේ ප්‍රඥා ශික්ෂාව වැඩිමෙන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහේ කුසල්. එතකොට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහේ කුසල් අපිට ආමිෂ පින්කමක දකින්න හම්බේ වෙන්නේ නැහැ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන කුසලයක් අපිට සිල් රැකීම තුල ඉස්සතු වෙන්නේ නැහැ. මොකද සිල් රැකින්න පුළුවන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැතු. ඒ වගේම සමත භාවනාවක් තුල අපිට කවදාවත් දකින්න හම්බේ වෙන්නේ නැහැ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙනවා කියලා. එහෙනම් මේ බුදුහාමුදුරුව පෙන්වන කායගත සතිය වැඩිමෙන් සතරහති වට්ටානේ වැඩෙන අවස්ථාවක තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙන්නේ. එහෙනම් මේ අධි කුසලයේ මේකයි. අධි කුසලයේ එහෙනම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙන වැඩෙන සතිපට්ඨාන කමඨහන පුරුදු කිරීම කියන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ ධර්ම. දැන් බුදුහාමුදුරුව පෙන්නනවා මේ කායගත සතිය වැඩෙන්න වැඩෙන්න ශ්‍රාවකයාට එකක් අරතියේ නොඇලීම. අරතියේ නොඇලීම කියන එකේ දේනම අධි කුසලයට අකමැති වීම අරතියයි, අධි කුසලයට කැමැත්ත වැඩි වෙනවා. ඒකයි මේකේ ආනිසංසය. ඒ කියන්නේ අපි ඉස්සර සමහර විට තම තමන්ගේ ජීවිතවල මං කිව්වේ ඒකයි, පරණ ජීවිතයයි, ගත කරපු ජීවිතයයි, ගෙවපු ජීවිතයයි, වර්තමාන මා චර්යා ස්වરૂපයයි අතර වෙනසක් තමන්ට හඳුනා ගන්න වෙනවා. ඒ එහෙම නැතුව මේ ආනිසංසය සම්බන්ධනේ කරන්න යන්න එපා. දැන් අපි සාමාන්‍ය ජීවත් වෙනකොට පෙළක් අය ආමිෂ පින්කම් වලට බොහෝම කැමති. ඒක ඉතින් ඒ මනුස්ස මට්ටමේ උප්පත්ති ස්වરૂපයෙන් ලැබෙන්න පුළුවන් ගුණයක්. පෙළක් අය ආමිෂ පින්කම් වලට එච්චර කැමති නෑ. නමුත් සදාචාරයේ පන්සිල් ආරක්ෂා කරගමින් අනුන්ට කරදරයක් නොවන කායික අකුසල් වාචික අකුසල් වලින් තොර වෙලා ජීවත් වෙන්න කැමති. ඒක ගුණයක් විදිහට යා උප්පත්ති ඉඳලම අනුන්ගේ සහයෝගයක් ඇතුව හෝ නැතුව එහෙම පුරුදු කරපු අය ඉන්නවා. ඒකෙන් ගොඩාක් අයගේ විශ්වාසය එතකොට ඇති වෙනවා. දැන් විශ්වාස කියන්නේ සීලයකින් පමණක් සංසාර විමුක්තියක් ලැබෙන්න පුළුවන් කියන විශ්වාසයක් මිනිස්සු ළඟ තියෙන එක. මේක උස්සන්න වුණාම කොයිතරම් දුරට හානිදායකද වෙනවා කියන එක ධර්මයේ පැහැදිලි කරනවා. දැන් සීලබ්බත පරාමාස කියන වැරදි සිල් වලට යන්නත් හේතුව මේ සීලය තමයි අධි කුසලය කියලා පිළිගැනීම. ඊට එහා කුසලයක් නැහැ කියලා එයා විශ්වාස කිරීම. දැන් ඔය ජෛනාගමේ හැම මේස රූප තියෙනවා. ඒ කියන්නේ අධි කුසලයේ සීලයේ විදිහට සලකනවා. එතකොට එවෙන් එහෙම සලකන අයත් ඉන්නවා බෞද්ධ විදිහටත්. පිළක් අයට තම තමනුත් ඒවැ යම්කිසි ක්‍රම භාවිතා කරලා තියෙනවා. එතකොට ඒවා තමන්ගේ චර්යාව තුළ අන්තර්ගත ලක්ෂණ, තමන්ගේ දිවි පැවැත්ම තුළ අන්තර්ගත ලක්ෂණ තමන් මේවා හඳුන ගන්න ඕනේ. ඉස්සර මං ආමිෂ පින්කම් මේ වගේ ඒවා කරන්න කැමති. මෙන්න මේ වගේ ඒවත් ආමිෂ පින්කම් වල ඉතින් දානීය වෙන්න පුළුවන්. ඒ මගේ තව තියෙන්න පුළුවන් පුද පූජා, එක එක විදිහේ දාන දෙන්න, එක එක විදිහේ පූජා පවත්වන්න මිනිස්සු බොහොම කැමැත්තෙන් ඉන්න පුළුවන්. මේ පින්වතුනුත් එහෙම තමන්ගේ ජීවිත චර්යාව තුළ ඔය ආමිෂ පින්කම් වල මෙන්න මේක වඩාත් වටින දෙයක්, මේක එච්චර වටින්නේ නැහැ කියලා කරපු දේවල් ඕන තරම් ඇති, එහෙම හිතෙච්ච තැන් ඇති, එහෙම විශ්වාසයෙන් කටයුතු කරපු තැන් ඇති අති මේ ජීවිත කාලය තුළ. ඒ වගේම මේ සීලිය ගැනත් එහෙමයි. ඒතර සමාධිය ගැන නම් එහෙම හිතන්න අමාරුයි. මොකද සමාධිය කියන එකක් සාමාන්‍ය සමාජයේ මේ පින්වතුන් උත්සාහයක් හොඳයි කියලා විශ්වාස කරන්න පුළුවන්.
සමාධිය භාවනාව හොඳයි කියලා විශ්වාස නොකරන බෞද්ධයෙක් නෑ. මොකද නිවන් දකින්නේ මාර්ගයේ තියෙන දාන සීල භාවනා කියන එක හැම කෙනාම විශ්වාස කරන නිසාවෙන් භාවනාව හොඳයි කියන. කුසලයෙන් උතුම් කුසලයේ භාවනාව කියන. ඒ වුණාට මේ භාවනාවෙන් ප්‍රතිඵල ලබා ගන්න තරම් භාවනාවක් දියුණු කරපු අවස්ථා තමන්ගේ ජීවිතවලට මේ මුලින්ම ලැබුණා කියන එක ඇත්තටම අවිනිශ්චිත දෙයක්. ඒක නිසා මේ අධිකුසලයේ අපි පැටලෙන තැන් තියෙන්නේ දැන් ආමිෂ පින්කම අධිකුසලයක් විදිහට සලකනවා සීලයට වැඩිය පිටක් වෙලාට එන්නේ පැටලෙවිල්ල තමන්ගේ ජීවිතය තුල තියෙන්න ඇති. ඒක ඉතින් කොයිතරම් දුරට සියුම්ම පරීක්ෂා කරගන්න ඕනද කියන එක ඇතනම කාටවත් මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. තම තමන්ගේ ජීවිත චර්යාව ගැන තමන් තේරුම් ගන්න. දැන් එහෙම තේරුම් අරගත්තොත් මේ කායගත සතිය වඩන විට මේ බුදුහාමුදුරුව පෙන්නන ආනිසංසය තමන්ට විද්‍යාමාන වෙනවා. මොකද ආනිසංසය ඉස්සර අධිකුසලයට අකමැති ස්වරූපය දැන් ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ අවකුසලයට කැමැති ස්වරූපයත් අඩු වෙනවා කියන එකයි මේකේ අර්ථය. ඒක සරලව තේරුම් ගන්න මෙහෙමයි. ඉස්සර අපි සමහර කුද පූජා, පිරිත් සජ්ජායනා ඒවට බොහෝම කැමැත්තෙන් බියකින් නැත්නම් ඕනකමකින් උත්සාහයකින් කරන ඒවා දැන් ඒ උත්සාහය ටික ටික අඩු වෙලා යනවා. ඊට වැඩි යාට භාවනා සක්මන් භාවනාව වටිනවා. මෙන්න මේක තමයි මේ කියන ආනිසංසය. ඒ කියන්නේ තමන් ඉස්සෙල්ලා බොහොම ආසාවෙන් දැන් සිල් රකින්න එක වුණත් ඒ ගැන ඉස්සර තියෙන්නේ සිල් රකින්න විතරක් නෙමෙයි. අධිකුසලයක් විදිහට සීලය අපි පිළිගත්තම වැටුණාම අපි සිල් රැකලා සිල් රකින්න නැති මිනිස්සුන්ට අපහාස කරන එකත් අපි ඒ කටයුත්තක් වෙනවා. ඒ කියන්නේ සීල් රකින්න නැති අය පන්සිල් කඩන අය ආශ්‍රය කරන්න කතා බහ කරන්න ඒගොල්ලන් ඉවත් වෙන්න ආසාවකුත් තියෙනවා. මේවා අර මුල් කාලේදී සීලය අධිකුසලයක් කියලා දැඩියවම තීන්දුව කරපු අවස්ථාවක තියෙන ලක්ෂණ. නමුත් මේ කායගත සතිය වැඩෙනකොට තමන්ගේ සීලය ගැන ඒක කඩන්න මහන්සි වෙන්නේ නැහැ. දුස්සීලයක කටයුතු කරන එක නරකය කියන වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ, දුක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙන්න මේවා කවුරු එක්ක එකට ජීවත් වෙන්න පුළුවන්. අර මිනිස්සු පහච්චරණ කරලා මේ දුස්සීලයෝ මේගොල්ලෝ පෞකාරයෝ ඒ විදිහට පහච්චරණ ගතිය අහක් වෙනවා. මෙන්න මේක තමයි මේ පළවෙනි ආනිසංසයේ පළවෙනි කොටස. ඒකට බුදුහාමුදුරු දීලා තියෙන්නේ අරතියේ නොයැලීම කියලා. ඒකේ අරතිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න අධිකුසලයට අකමැති වීම. එතකොට අධිකුසලයට කැමති වෙනවා. ටිකෙන් ටික යාට වැඩි වෙන්නේ මොනවද? අර කායගත සතිය වැඩෙන ක්‍රමයක් අනුගමනය කිරීම වඩාම හොඳම දේ කියලා ඒක කරන්න මහන්සි වෙනවා. ඊට පෙර තිබිච්ච ඊට පහලින් තියෙන කුසල් වලට එච්චර තනක් ලැබෙන්නේ නැහැ. ඔන්න පළවෙනි ආනිසංසයේ පළවෙනි කොටස. මේක තමන්ගේ පරණ ජීවිත කතාවයි. මේ සතිපට්ඨාන භාවනාව දියුණු වෙන්න අලුතෙන් එකතු වෙන දෙයයි අතර සංසන්දනාත්මක ආනිසංසය. ඒක ඊටකොට වෙනගන්න ඕනේ තමයි. ඒ පළවෙනි ආනිසංසයෙන් තව දෙයක් කියනවා මේ කාමී ඇල්මද මැඩපවත්තන්නේ වෙයි. මේ කාමී කියන්නේ ඇත්තන කාමී තමයි. දැන් කාමී කියන එක හුඟක් වෙලාවට වරද්දවා තේරුම් ගන්නවා. මේ කාම ලෝකයේ ජීවත් වෙන සත්‍යයන්ගේ මිනිස්සු වෙන්න පුළුවන්, තිරිසන් වෙන්න පුළුවන්, දෙවියෝ වෙන්න පුළුවන්. මේ කාමය කියන එක නැතුව සංකල්පනාවල කාම ලෝකයේ ජීවත් වෙන්නේ නැහැ කවුරුව. දැන් කාම ලෝකයේ ජීවත් වෙනවා කියන එකට සාක්ෂිය තමයි මේ කාම ලෝකයේ තියෙන හැම දෙයකටම සංකල්පීය වශයෙන් ඇලීමයි ගැටීමයි තියෙන අවිජ්ජා දෝමනස හටගන්න. දැන් මේ සතිපට්ඨානේ වඩනකොටත් අහක් කරන්නේ කායික අරමුණෙන් අවිජ්ජා දෝමනස්ස. නමුත් සතිපට්ඨානෙන් අහක් කරන්න උත්සාහ අරගෙන නැහැ. කවටහන තුලින් උත්සාහයක් ගන්නෙත් නැහැ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, මනසෙන් එන අරමුණු වල අවිජ්ජා දෝමනස්ස අහක් කරන්නේ. පිළක්කයි බොරුවට
භාවනාව කියලා අරටික කරන්න යනවා. දීපු උපදෙස් පිළිපදින්න නැතුව, කමඨාණට දීපු උපදෙස් පිළිපදින්න නැතුව, සක්මන් භාවනාව නම් ඒ විදිහට කරන්න නැතුව, අර අනික් දේවල් අනික් ඉන්ද්‍රිය පාලනය කරන්න සංවර කරන්න වැඩි උත්සාහයක් ගන්නවා. ඒක අසාර්ථක පුහුණුවක්. දැන් සාර්ථක වෙන්නේ මේක දීපු කමඨාණ භාවිතා කර කිරීම තුළ කායික අරමුණේ අර කාමස රූපය අහක් කරන එක. කාමස රූපය කියන්නේ කාමස රූපය තියෙන තැන තියෙන ලක්ෂණය තමයි සංකල්පනාවල අවිජ්ජා දෝමනස්ස, ඇලීම ගැටීම. එතකොට මේ ඇලීම ගැටීම කායික අරමුණෙන් අහක් වෙන්න අහක් වෙන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අනික් ඉන්ද්‍රියන් වල ඇලීම් ගැටීම් අඩු වෙන්නේ. ඇහැ, කන, නාසය, දිව ඔයවෙන් එන අරමුණු වල. දැන් ඒක නිසා ඔයගොල්ලන්ට කාටවත් මේ මිනිස්සුන්ට ඇහෙන් එන අරමුණේ ඇලීම් ගැටීම් අඩු වෙන විදිහේ පුහුණුවක් ලබන්න පුළුවන් කමක් නැහැ කාට. එහෙම ගත්තා කියලා දැන් වැඩකුත් නැහැ. ඒක ඒක ලේසියෙන්ම කර හැකි. ඇස් වහගෙන අන්ධ විනිහට එනං ඇහැ හරහා ඇලීම් ගැටීම් ඇති වෙන්නේ නැහැ. වීරට ඇලියෙන් ගැටින් ඇති වෙන්නේ කනහරා. දැන් සමත භාවනාවට ඔය අන්ධෙක් වගේ, බිහිරෙක් වගේ, ඒ වගේ හැසිරිලා ඒ මනෝ ඉන්ද්‍රියෙන් ඇලියෙන් ගැටින් යහක් කරගන්න උදව්වක් වෙනවා. දැන් අපි මේ සතිපට්ඨානයේදී ඒක එච්චර දුරට බලපාන්නේ නැහැ. නමුත් ඒකට සුදුසු පරිසර හොයා ගන්න කියනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔය පංච ඉන්ද්‍රියෙන් ඇලියෙන් ගැටින් අඩු වෙන පරිසර අවස්ථා තුනක් කියනවා. අරඤ්‍ය, රුක්ක, මූල, ශුන්‍යාගාර. එතකොට එවැනි තැනක තමයි අපි භාවනා කරන්නේ. gedara una ශුන්‍යාගාරයක් වෙනවා මේ පින්වතුන්ට. කවුරුවත් නැතුව, කවුරුවා හිටියක් කමන්නේ නැහැ. තමන්ට විවේකීව ඒ භාවනාවට සුදුසු කාලයක් නම් අනික් අයගේ වැඩ කරන්නේ නැතුව, අනික් අය එක්ක කතා බහ කරන්නේ නැතුව ඉන්න සුදුසු කාලයක ඒ භාවනාවට සුදුසු කාලයක් වෙනවා. ශුන්‍යාගාර ස්වරූපයක් වෙනවා. ඉතින් දැන් මේ විදිහට තමයි අපි මේ භාවනාව පුහුණු කරගෙන ආවේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉස්සර තරම් අර ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, ඉඩම් ගණන්, යාන වාහන, දූ දරුවෝ, මිල මුදල් මේවැ ඇලීම් ගැටීම් ස්වරූපය අඩුවේ. මේ අනු වෙනවා වගේම සනිටුව මේවට ඇලුනත් ඒක අහක් කරගන්න, මේවට ගැටුනත් අහක් කිරීමේ හැකියාවෙන් යුක්ත වෙනවා. දැන් මේකත් අර බුදුහාමුදුරුවෝ පෙන්වන පළවෙනි ආනිසංසයේ කොටසක්. එතකොට ඒකමනින්ඩත් එන්නේ අනුන්ට නෙමෙයි, කාගෙන්වත් ආස්තරයක් අහලා මේක දැනගන්න බෑ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ පෙරචර්යාව. මේ පෙරචර්යාවේ මේවා බලනකොට මේ ඇලින් ගැටින් කියන ඒවා මනුස්ස සමාජය තුළ, මනුස්සය තුළ විවිධ වයස අනුව වෙනස් වෙන ඒවාත් තියෙනවා. දැන් ඇඳුම් පැළඳුම් වලට තරුණ අයගේ ඇලින් ඇලීම වැඩි වුණාට වයසට යනකොට ඒ ඇලීම සාමාන්‍යයෙන් නැති වෙන්නේ. අඩු බවක් වෙනකොට පෙන්නනවා. කෑම්බීම පවා එහෙමයි, මිල මුදල් එහෙමයි, ඒවා එපා වීමක් වෙනවා. මේක වෙන්නේ භාවනාවකින් ලැබෙන දෙයක් නෙමෙයි, වයසano. එතකොට දැන් Tamanට මේ ඒක නිසාවෙන් මේක වයසට වෙච්ච දෙයක්ද නැත්නම් මේ කමඨහනෙන් ලැබිච්ච ගුණයක්ද කියන එක මැනගන්න Taman තව තව සිවුම්ම Tamanගේ චර්යාව ස්වරූපයේ වෙනස්කම, දිනින් දින වෙනස් වෙන මානසික ස්වරූපය ගැන අවධානයෙන් ඉන්න වෙනවා. එහෙම නැතුව දැන් අර වයසෙන් හෝ පරිසරයෙන් හෝ දැන් ධර්මයක් විදිහට දැන් කවුරු වුණත් ඇලිහින් ගැටීම් කෑම වීම වලට ඇලිහින් ගැටීම් තියෙන තැන පන්සලට ගියාම ඒ ගති අඩු වෙනවා. ඒක එතකොට තමන්ගේ හැකියාව නැති වෙලාවත්, තමන්ගේ ඒ නරක කම අහක් වෙලාවත් නෙමෙයි, ඒ පරිසර සාධකේ මත. එතකොට මේ පරිසර සාධක මත නෙමෙයි මේ කියන්නේ, තමන්ගේ දෛනික ජීවිතය තුළ තමන්ට හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට අර ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, ඉඩම් ගඩම්, යාන වාහන, දූ දරුවෝ මේවැ ඉස්සර තරම් ඇලින් ගැටින් අඩු. දැන් ඇලින් ගැටින් අඩු වුණාම පුජ්‍යලයට ඒගොල්ලෝ එපා වීමක් වෙන්න බෑ. මේ ගැටීම තමයි එපා වීම. එතකොට ඇලීම තමයි මේ තමන්ගෙන් එන ඇලීමේ තියෙන නරක. බුදුහාමුදුරුවෝ පෙන්න ඇලීම හින්දා ශෝකය ඇති වෙනවා, ඇලීම හින්දා බිය ඇති වෙනවා, ගැටීම හින්දා බිය ඇති වෙනවා, නොසන්සුන් භාවය ඇති වෙනවා. දැන් පුජ්‍යලයට ඇලීම් ගැටීම් අඩු වෙනවා කියන්නේ පුජ්‍යලයට එපා වීම නෙමෙයි.
පුජ්ජලයකට ඇලින් ගැටින් නැති වුණාම ඒ පුද්ගලයාට එපාවීමක් වෙන්න බෑ. එතන ඇතිවෙන්නේ සංකල්පනාවල මෛත්‍රිය, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා කියන මෙන්න මේ බ්‍රහ්ම විහරණ හතරෙන් එකක්. එතකොට දැන් තමන්ට මනින්න පුළුවන් ඉස්සර තිබිච්ච ඇලීම් අඩු වෙලා දැන් මෛත්‍රී කරුණාව වැඩි වෙලා තියෙද. ගෙවල් දොරවල් වල ඉන්නේ දූ දරුවන්ට වෙන්න පුළුවන්, වැඩිහිටියන්ට වෙන්න පුළුවන්, යාළි මිත්‍රයන්ට වෙන්න පුළුවන්, ආශ්‍රය කරන අයට වෙන්න පුළුවන්, ඒ වගේම තමන්ගේ රැකියාවලේ එකට වැඩ කරන අයට වෙන්න පුළුවන්, සමාජයේ ජීවත් වෙන අයට වෙන්න පුළුවන්. ඇලින් ගැටින් තියෙනකොට තිබිච්ච ස්වરૂපයයි ඒක නැති වුණා කියන්නේ ඒ පුජ්‍යල එපා වෙලා ගෙවල් එපා වෙන එකක්. ඔහොම වැඩ එපා වීම, රැකියාව එපා වීම, පාර යන මිනිස්සු එපා වීම, කරදරයක් වීමක් වෙන්න බෑ. ඒගොල්ලන්ට සමසලකන ස්වરૂපයක් වෙන්න පුළුවන්. ඒක තුල තියෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එතකොට අනික තමයි මේක මේ දෙත් අපිට හඳුන ගන්න අමාරු වෙන්නේ, අපි ජීවත් වෙන, අපි ආශ්‍රය කරන ඕනම පුජ්‍යලයකට ඔය ඇලින් ගැටින් විතරක් නෙමෙයි අපිට තියෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ඒ කුසල පාක්ෂික සංකල්පනාවලිනුත් යුක්තයි. ඒකට හේතුව අපේ උපත්ියේ මිනිසෙක් වීම. එනම් මිනිසෙක් තුළ තව සතෙකුට ඇලින් ගැටින් ඇති කරනවා වගේම ඒ තව ඕනම ආශ්‍රය කරන සතෙක් එක්ක, පුජ්‍යලයක එක්ක මෛත්‍රී, කරුණා වගේ දේවලුත් ඇති වෙනවාමයි. නමුත් මේ භාවනාවෙන් කවදාවත් කායගත සතිය දියුණු වෙනකොට කාමයේ අඩු වෙනවා කියන්නේ අර ඇලින් ගැටින් අඩු වෙලා මෛත්‍රී, කරුණාව වැඩි වෙන ගතිය මිසක් ඒ පුජ්‍යලයන් එපා වීම හෝ කරදරයක් වීම නෙමෙයි. ඉතින් දැන් තමන් දැනගන්න ඕනේ මේ ලක්ෂණ මට තියෙද. ඒ ලක්ෂණ තියෙනවා නම් ඒක බුදුහාමුදුරුව පෙන්නනවා කායගත සතිය වැඩි වීමේ ආනිසංශයක් විදියට. එතකොට පළවෙනි ආනිසංශය පැහැදිලිව කිව්වම ඊළඟට දෙවෙනි ආනිසංශය, මේකත් මේ පින්වතුන්ටත් අත්විඳින්න පුළුවන්. තමන්ට අර තමන්ගේ පෙර ජීවිතය හා භාවනාවේ ප්‍රගතිය මත අලුත් ජීවිතය, දැන් දැනට හැදෙන අලුත් මානසික තත්ත්වය හොඳින් සංසන්දනය කරලා තමන් ඉගෙන ගත යුතු දෙයක්. බුදුහාමුදුරුව පෙන්වන්නේ මෙන්න මෙහෙම ආනිසංශයක් තියෙනවා කියලා. භයානක අරමුණු මැඩපාත්තන්නේ වෙයි. ඒ භයානක අරමුණු නොයිසයි. උපන් භයානක අරමුණු මැඩ වාසය කරයි. මෙතන මේ භයානක අරමුණු එක්ක ගනුදෙනුවා අඩු වෙනවා කියන කතාව තමයි මේ කාරණා තුනෙන්ම ඉස්මතු වෙන්නේ. භයානක අරමුණු කියන්නේ මොනවද? බය, බය සහිත අරමුණු, බිය සහිත අරමුණු. බිය කියන්නේ මොකද්ද? බිය කියන්නේ සාංසාරිකව ඇලින් ගැටින් වල අතීතයේ වර්තමාන විපාකය. බිය කියන එක කර්ම ස්වરૂපයක් නෙවෙයි, විපාක ස්වરૂපයක්. එhmenan අපිට මොනවට හරි බියක් එනවාද? ඒ බිය මේ සංසාරයේ යම්කිසි දෙයකට අතීතයේ ඇලීමකින් අද ඉතුරු වෙච්ච දෙයක්. දෙමින් මේ එhmenan මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ බිය ටික ටික අඩු වෙන. සමත භාවනාවෙන් බිය අඩු වෙනව නෙවෙයි. සමත භාවනාවේ සමත සමාධිය වඩන්න වඩන්න බිය යටපත් වෙනවා. බිය කියන්නේ අතීත සංසාරයේ ඇලීම් හා ගැටීම් හරහා ඇතිවෙච්ච විපාකයක්. දැන් මේදී අපි කොහොමද අපේ ජීවිතේ මේ සියලු බියහක් වෙලාද? එහෙම වෙන්නේ නැහැ. සියලු බියහක් වෙනවා නම් එතන රහතන් වහන්සේ ලැබෙන්න ඕනේ. රහතන් වහන්සේ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ආනිසංශ 10ම ලැබිච්ච පුජ්‍යලයක් වෙන්න ඕනේ, ආරි පුජ්‍යලයක් වෙන්න ඕනේ. දැන් අපිට එහෙම නෙමෙයි ලැබෙන්නවා නම් ලැබෙන්නේ සමස්ත සාමාන්‍ය ජීවිතයේ අපි වෙනත දැකපු සමහර බිය දැන් අඩු ගමක් ඇති වෙනවා. එහෙනම් බිය අපිට ගේන අවස්ථා මොනවද? දැන් මිනිසෙක් විදිහට ජීවත් වෙනකොට අතීත සංසාරයේ විපාකයක් වෙන බිය එන විදි ගණනාවක් වෙනවා. කෙලවරක් නැති ක්‍රම, ගහක අතු විහිදිලා වගේ බෙදි බෙදි යන ක්‍රමයක් මේක බිය කියන එක අපි. නමුත් මේ මුළු ගහ බිය කියන ගහ විනාශ වෙනවා නෙමෙයි මෙතන වෙන්නේ. ඒ ගහේ අතුරු කිලි අඩු වෙනවා. ගහ කෙට්ටු වෙනවා. ගහ පුංචි වෙනවා. කොළ අඩු වෙනවා. අතු අඩු වෙනවා. රිකිලි අඩු වෙනවා.
එහෙනම් මොනවද අපිට සාමාන්‍ය ජීවිතය තුළ තියෙන බිය? හැම මනුස්සයට එන බිය මොනවද? ඒ බියට තමයි අපි ජීවත් වෙනකොට විවිධ දේවල් අපි කරන්නේ මේ බිය හරහාමයි. දැන් උදාහරණයක් විදිහට අපිට මූලිකව මිනිස්සුෙකුට වර්තමාන ජීවත් වෙනකොට මිල මුදල් ඕනේ. ඒකනේ මිල මුදල් ගැන අපි බිය වෙනවා. අපිට අනාගතේ සල්ලි නැති වෙයි, දැන් ජීවත් වෙන්න සල්ලි නැති වෙයි, ආදායම් නැති වෙයි, රැකියාවල් නැති වෙයි. මේ බිය හින්දාම තමයි මිනිස්සු ඉගෙන ගන්න, රැකී ආරක්ෂා කරන්නේ, හැම දෙයක්ම කරන්නේ. දැන් බිය කියන එකක් ඔවට නොතිබුණා නම් මිනිස්සු ඔහොම මහන්සි වෙන්නේ. ඒතර බිය කියන්නේ අතීත සංසාරයේ ඇලීම් හරහා ඇතිවෙච්ච විපාකය. දැන් ඒ අනුව බැලුවම තම තමන්නුත් නිලමුදල් වලට බියෙන් හිටියා ඉස්සර. ඒක ඉතින් එහෙම නැතුව මිනිස්සු ඉඳලා නැහැ. කාටවත් කියන්න බැහැ අපි මේ නිලමුදල් වලට බියෙන් හිටියේ නැහැ කියලා. එහෙනම් තමන් ඒ බොරුවක් කියන්නේ නැතුව තමන්ගේ සත්‍ය తත්වය අතීත ඒ කියන්නේ ගෙවපු ජීවිතයේ හොයාගන්න. එහෙම හෙව්වොත් මේ ආනිසංශය තමන් තුළ යම් කිසි මට්ටමක අවම මට්ටමක හෝ තියෙනවා කියලා අවබෝධ කරගැනීමේ හැකියාවෙන් යුක්තයි. ඒ වගේම දැන් ඉලමුදල් වගේම රැකී ආරක්ෂා එතනින් ගියාම ඔය ගෙවල් දොරවල් ඉඩම් කඩම් ඔය දේවල් සම්බන්ධව මේ භෞතික දේවල් කාම ලෝකයේ තියෙන දේවල් වලට අපි මේවා එකතු කරගන්න හෝ අපි මේවා පරිහරණය කරන්නේ අතරතුර යම් කිසි සැඟවෙච්ච සෙවණැල්ලක් වගේ මේව සම්බන්ධව බියක් අපි තුලින් ජනිත වෙනවා, සංකල්පනාවල ජනිත වෙනවා. ඒක මේ වර්තමාන ප්‍රඥා නෙවෙයි, මේක සාධාරණ කතාවක් කියන්න බෑ. හොරු හින්දා අපිට බිය ඇති වෙන්නේ, රජයේ හින්දා අපිට බිය ඇති වෙන්නේ, මේවා මේ අපි හදාගන්න මනස්ගත වෙනවා. බිය කියන එක මිනිසෙකුට ආවේ අතීත ඇලීම් වල විපාකයක් විදියට. ධර්මයේ එහෙමයි විස්තර වෙන්නේ. මොකද සාංශාරික ගත්තොත් ඇඳුම් පැළඳුම් ගෙවල් දරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවෝ වගේ මේ කාම වස්තු වලට බිය නැති සත්තු ඉන්නවා. මිනිස්සු නෙවෙයි, දෙවියෝ. ඒගොල්ලන්ට මේ කැතිකඩවල බිය නැහැ. මිනිස්යන්ට උපත් ඉඳලා මේ බිය තියෙනවා. එමුනම් තමන් මිනිස්සෙක් නම් තමන්ගේ පෙර ජීවිතය ගැන හිතන්න. කොයිතරම් දුරට බියෙන් අපි මේ කටයුතු කරාද? ඒවා දැන් සතිපට්ඨානයේ කායගත සතිය වැඩෙන්න ඒවෑ බිය අඩු වෙනවා. ඉස්සර බියට කරපු දේවල් දැන් බියක් නැතුව කරනවා. දැන් උදාහරණයක් විදිහට රැකියාව කරනවා. ඉස්සර බියෙන් කරපු එක දැන් බියක් නැතුව රැකියාව කරහැ. එහෙනම් බිය අඩුකමෙන් කරහැ. ඒ වගේම දැන් ඇඳුම් පැළඳුම් අඳිනවා, කැම් වීම ලබා ගන්නවා, ඒ වගේම ආහාර ප්‍රෙස් කර ගන්නවා, ගෙවල් දොරවල් හදනවා. ඉස්සර බියෙන් කරපු ටික දැන් බිය අඩුවෙන් කරනවා. මේක මේ කායගත සතියේ වැඩිම තුල ලැබෙන ආනිසංසය. ඉස්සර බියෙන් කරපු දේවල් දැන් බිය අඩු කරගෙන කරනවා. දැන් ඊට පස්සේ ඔය මං කිව්වේ දැන් සාමාන්‍ය මිනිස්සුෙකුට මිල මුදල්, ගෙවල් දරවල්, ඉඩම් කඩම්, යාන වාහන, රැකී ආරක්ෂා ඒවා සම්බන්ධව බියක් තියෙනවා. දැන් හොරු සම්බන්ධව බියක් තියෙනවා. මගේ දේ, මගේ වස්තුව හොරකම් කරයිද කියලා. දැන් ඒ බිය නැතුව ඉතින් හොරකම් කරන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නමුත් ඉස්සර තරම් බිය නැහැ මේකට. ගෙවල් දරවල් ගන්නේ ගානක් නැතුව යනවා. ඒ කියන්නේ ඒවට බිය අඩු වෙනවා. දැන් මේ ආනිසංසය තමන් තුල තියද කියලා තමන් මනින්නේ. මේක කාගෙන් වම් මගෙන් අහන්නත් එපා, මට කියන්න බෑ. මම මේ කියන්නේ තමන් දක්ෂ වෙන්න. නිකන් බොරු කරලා මේ භාවනාවෙන් දිනුවක් ලබන්න බෑ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපි අවුරුදු මෙච්චර 20ක් විතර දැන් භාවනා කරා, අපි හුඟක් දිනුනු ඇති කියලානේ. එහෙම නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. දිනුනු නම් ආනිසංස තියද කියලා තමන්ට තේරෙනවා. හැබැයි කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන්, මේ වේ ආනිසංශ මොනවද කියලා හඳුනා ගන්න නැතුව භාවනා කරලා බොරු අදහස් ඇති කර ගන්න පුළුවන්. ඒක ධර්මානුකූලව සමාවහ ලැබෙන දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ නොදැනුවත් යමක්. ඒකෙන් හින්දා ධර්ම ඉගෙන ගන්න කියන්නේ ඒකටයි, බණ අහන්න කියන්නේ ඒකටයි. ඒ වගේම දැන් තව ධර්ම බියක් තමයි අපිට තියෙන්නේ. මේ මිනිස්සු විදිහට පුදින හැම මිනිස්යාටම තියෙනවා. පෙරකයි
මේවා මල්ලඟ නෑ කියලා බොරුවට රඟපාණ්ඩ උත්සාහ ගන්නවා. ඒ රඟපෑමක් මිසක් සත්‍ය නෙවෙයි. ලෙඩවලට බිය, රෝගාබාධවලට බිය වෙනවා. මොකද ඒකින් තමයි නිරෝගී තත්ත්වය ආරක්ෂා කරගන්න මිනිසෙකුට පුළුවන් වෙලා තියෙන්නේ. සාමාන්‍ය මිනිසෙක් ඔය ලෙඩ රෝගවලට බියෙන් තමයි බෙහෙත් තේජන්නේ, හොඳ පැවතුම්ට යන්නේ, ආහාර පාන වලින් පාවිච්චි කරන්නේ, ඒ වගේ දේවල් ලැබෙන්නේ. නෑ ඒක නෙමෙයි මේ සතිපට්ඨාන ආනිසංසය. සතිපට්ඨානය වැඩි වීම තුළ, කායගත සතිය දියුණු වීම තුළ ඉස්සර තරම් ලෙඩ රෝගවලට බිය අඩුයි. ඒ වෙනුවෙන් දුක් වෙන්නේ නැහැ. ඒවා ගණන් ගන්නෑ. ලෙඩ හැදෙන්නේ නැතුවත් නෙමෙයි. ඒ වගේම ලෙඩකට පාවිච්චි කරන එක අමුතුවෙන් නොතරකා හැරලත් නෙමෙයි. ඉස්සන වගේ බියෙන් කටයුතු කරනවා අඩුයි ලෙඩ රෝග සම්බන්ධව. මේ ආනිසංසය ලැබෙන්නේ නැත්නම් ඉතින් ඒක තමන්ගේ කායගත සතිය අඩුවක් විතරයි. බුදුහාඳුරු පෙන්නන මේ ආනිසංසය බිය අඩු වෙන්නේ පැල ලෙඩ රෝග වලට බිය කියන එක මනුස්ස උප්පත්තියේ ඉඳලා මනුස්සයාට උරුම වෙච්ච මානව හිමිකම. එතකොට ඒ හිමිකම තමන්ටත් යම්කිසි මට්ටමක තියෙන පුජ්‍යලයන් මේ හිමිකම් වෙනස් වෙන්න පුළුවන්, නැති වෙනවා නෙමෙයි, අඩු වැඩි වෙන්න පුළුවන්. එතන තමන් මැනගන්න ඕනේ පෙර මම මොන වගේ කෙනෙක්ද, ලෙඩ රෝග වලට කොච්චර බියද. ඒ ගතිය දැන් කායගත සතිය වැඩෙන්න වැඩෙන්න, භාවනා වැඩෙන්න වැඩෙන්න කොච්චර දුරට අවම වෙලා තියෙද, අඩු වෙලා තියෙද කියන එක මැනගන්න පුළුවන් නම් ඒක මේ සතිපට්ඨානයේ ආනිසංසයක්, කායගත සතිය ආනිසංසයක්. ඒතන ලෙඩ රෝග වලට විතරක් නෙවෙයි, ධර්ම බියක් තියෙනවා මරණයට. හැම මිනිස්සයම මනුස්සත්වය තුළ හැම සතාවියම මේක තියෙනවා, මේ මරණ බිය. මේ මරණ බිය කියන එක නැතුව මනුස්සෙක් උපදින්නේ නැහැ. පුංචිම ළමයෙකුට පොඩි කාලයක් මේ මරණ බිය නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ළමයාට වුණත් කායික වේදනාවට බිය තියෙනවා. ඒ කියන්නේ කායික දුකට බියක් තියෙනවා. දැන් මරණ බිය කියන එක නැතුව එතකොට මනුස්සෙක් බිය වෙන්න බෑනේ. එහෙනම් මේ පින්වතුනුත් මිනිස්සෙක් කියලා විශ්වාස කරනවා නම් මරණ බිය තිබුන් තියෙන්න ඕනේ. කොයිතරම් දුරට තමන්ට මේක බලපෑවාද කියන එක තමන් වටහා ගන්නවා මිසක් සාහතර අහලා දැනගන්න බෑ. ඒකෝ තමන්ගේ එච්චර නිහතමානීකමක් තියෙන්න ඕනේ. බොරු කරලා මේ දිනුවක් ලබා ගන්න බෑ කාටවත්. ඒකෝ මේ මරණ බියේ ඉස්සර තරම් මේ ගැන ඒ බිය අඩු බවක් තමා තුළින් දකිනවා නම් අන්නේ බිය අඩු වීම වෙන්නේ, බිය නැත්තෙන් ශූන්‍ය වෙන්න බිඳුව වෙන්න බෑ, අඩු වීමක් තියද ඒක කායගත සතිය ආනිසංසය. මරණ බිය, රෝග බිය. ඒ වගේම දැන් අනික් අයකින් කරදර වෙයි, අනික් අය හානි කරයි, තමන්ට හානියක් කරයි, ගහයි, බනි, ඒ වගේම ස්වභාව ධර්ම වල විපත්ති වලට මුහුණ දෙයි, වැස්සට විනාශයක් වෙයි, ගම් වතුරට විනාශයක් වෙයි, ඉන්නේ වගේ භෞතික තත්ත්වයක්. ස්වභාව ධර්මයේ තියෙන දේවල් වලට එක එක්කෙනාට සාපේක්ෂව තම තමනුත් බියකින් යුක්ත වෙන්න ඕනේ, නැත්නම් ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට. ඒක එතකොට තම තමන්ටත් ආවේණිකව තියෙන. ඉන්නේ ගති අඩු වෙනවා. මේක ඉස්සර තිබී බියෙන් නෙමෙයි දේවල් ආරක්ෂා වෙන්නේ, ඊට වැඩිය සැහැල්ලුවෙන්. එන්නේ ගතිය තමන් මනල බලන්න. මේක මේ කායගත හැකිය තමන්ට හඳුන ගන්න පුළුවන් ආනිසංසය. දෙතු බොරුවට තමන් පෙන්නුම් කරන්න යනවන අභිඥා ආනිසංසය, ඒක විතර වංචනික භාවයක්, බිය වැඩිකමක් වෙන නැහැ. කාමයේ වැඩිකමක් වෙන නැහැ. ඉන්නේ මට රඟපාන්න යන එක තමයි හුඟක් භාවනා කරන අය කරන්න යන්නේ. මොකද මේ බුදුහාමුදුරු දේශනා කරපු ආනිසංස දන්නේ නැති නිසා, එක එක්කෙනා කියන බොරු ටිකක් විශ්වාස කරන නිසා. භාවනා කරායයි කියන අයගේ බොරු කතා, බොරු පොත් කියෝලා, ඒවැ මට මේවා ලැබුණා කියලා කිව්වම තමනුත් ඒ වගේ බොරු හොයාගෙන යනවා. එතකොට ඒ එහෙම බොරු කාර්ය වෙන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ දන්නේ නැතුව වෙන වෙන බහුභූත අදහස් වලින් හිත පුරවගෙන ඒව අනුසාරයෙන් විමුක්තියක් හොයන්න ගිහිල්ලා වෙච්චි පැටලවිලා. දැන් එනම් මෙන්න මේ දෙක, මේ බිය කියන එකේ අඩුව, සමස්ත බියේ අඩුවක් කියන එක නෙමෙයි මම මේ කිව්වේ.
දැන් බිය කියන එක ඇති වෙන ක්‍රම ටිකක් මං කිව්වා. ගෙවල් දොරවල්, ඉඩම් ගණන්, යාන වාහන, මිල මුදල්, දූ දරුවෝ. එතකොට දැන් ගොඩාක් වෙලාට මනින් ලේසි විදිහක් නැහැ. දැන් දරුවෝ හොඳට ජීවත් වෙයිද කියන බිය ඇති වෙන එකක් දෙමාපියන්ට, දැන් අම්මට නම් ඇති වෙන්න පුළුවන් මේ දරුවේ පිළිහිඳ ගන්නක් පෙර. එතකොට ඒ බියෙන්ම ඉන්නවා. එතකොට දැන් ඒ වගේ අනවශ්‍ය බිය අඩු කිරීමක් මෙතන සිදු වෙනවා. ඉස්සර ඒ බිය තමන් හඳුනගන්න, මගේ තිබුණා මෙහෙම ඒවා, දැන් ඒවැ පොඩ්ඩක් අඩු වෙලා කියලා තමන්ටම තේරෙනවා නම් ඒක ලැබුණ ක්‍රමය මේ කායගත සතියයි. එතකොට අනුන් කෙරෙහි ඇති වෙන බිය, තමන් කෙරෙහි ඇති වෙන, තමන් කෙරෙහි ඇති වෙන අර රෝග මරණ බිය වගේම අනුන්ගේ රෝග, අනුන්ගේ මරණ ගැනත් බිය මේකේ අඩු. එතකොට තමන් ඇලුම් කරන කෙනා ඉක්මනින් මැරෙයි, නැත්නම් පහුවෙලා මැරෙයි, මේ විදිහට මැරෙයි, අනතුරක් වෙයි, දුක් විඳී කියලා අනවශ්‍ය බිය හැම වෙලෙම සාමාන්‍ය ජීවිත තුළ ක්‍රියාත්මකයි. කායගත සතිය වඩන්න වඩන්න ඒ බිය ටික ටික අඩු කරනවා. මේක තමයි මේ භයානක අරමුණු මැඩ පවත්වන්නේ වෙයි කියන්නේ. ඒක මෙතන කරුණු තුනක් ඇයි බුදුහාමුදුරු දේශනා කරේ. මෙන්න අවසාන කරුණු වැදගත්. උපන් භයානක අරමුණු මැඩ වාසය කරයි. ඒ කියන්නේ ඉස්සර වගේම ඔය බිය එන්න පුළුවන්. නමුත් බිය එනවා එක්කම ඒ බිය පහ වෙනවා. අර කමටහනට යෙදිච්ච හැටිය දැන් ඔය හන්දි නැමෙන ක්‍රියාවක අවසානයේදී ඒකෙන් පවා, දැන් සක්මන් කිරීමෙන් පවා, එහෙම නැත්නම් වැඩ වෙන වැඩක යෙදීමෙන් අර ඉපදුණු බිය සනිටුව නැති වෙනවා. ඉස්සර වගේ ගලාගෙන යන දවස් ගණන්, සති ගණන්, මාස ගණන් ගලාගෙන යන බියක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ මේ බිය හටගන්න අවස්ථා අඩු වෙනවා, හටගත්ත ශනිකෝ නැති වෙලා යනවා. මෙන්න මේ ගුණ ඔක්කොම කායගත සතිය ආනිසංස විදිහටයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඊළඟට තව මෙන්න මේ ආනිසංසයත් තමන්ට දෛනික ජීවිතයේදී හඳුනගන්න පුළුවන් ආනිසංසය, මේ තුන්වෙනි ආනිසංසය. දැන් ස්වභාව ධර්මයේ මනුස්සයාට පීඩාකාරී ස්වරූප විශාල සංඛ්‍යාවක් තියෙනවා, විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මනුස්සයාට සීතල කියන එකත් ඔරොත්තු දෙන මට්ටමක් තියෙනවා. පරිසර උෂ්ණත්වයේ අඩුවෙන්නත් මනුස්සයාට ජීවත් වෙන්න අමාරුයි. තමන්ගේ කායික පීඩා ඇති වෙනවා. ඒ වගේම පරිසරයේ තියෙන සීතකම නෙවෙයි උෂ්ණකම වැඩි වෙන්න වැඩි වෙනවා. දැන් මේ කාලේ ගත්තොත් රස්නේ වැඩි කාලයක්. එතකොට රස්නේ වැඩි වෙන්න වැඩි වෙන්නත් තම තමන්ගේ ශරීර වලට පීඩාවක් දුකක් ඇති වෙනවා. ඒ වගේම හැම මනුස්සයාටම මේ පාගින්න කියලා පීඩාවක් ඇති වෙනවා. ඒ කියන්නේ කුසට නියමිත වෙලාවට අවශ්‍ය වෙලාවට ආහාර පාන ආවේ නැත්නම් ශාරීරික පීඩාවක් කුසගින්න වශයෙන් එනවා. ඒක සීතල වගේ සීතලෙන් හින්දා ඇති වෙච්ච කායික පීඩාවකුත් නෙවෙයි, උෂ්ණයෙන් හින්දා ඇති වෙච්ච කායික පීඩාවකුත් නෙවෙයි. ඒ හොඳ පරිසරයක් තිබුණා බඩගින්නෙන් ඇතිවෙන කායික පීඩාව වෙනමයි. ඒ වගේම අපිට මිනිස්සෙක් විදිහට ජීවත් වෙනකොට කෑමටත් වැඩිය අවශ්‍ය වෙනවා වතුර, පිපාසයට සංසිඳවන දියර පාන වර්ග. දැන් මේවා අඩුවෙන්න අපිට කායික පීඩාවක් ඇති වෙනවා. ඒ ඊට අමතරව මේ ශාරීරික වශයෙන් තියෙන දේවල් දැන් සීත වැඩි වෙනකොට, උෂ්ණේ වැඩි වෙනකොට, බඩගින්න වැඩි වෙනකොට, පිපාසය වැඩි වෙනකොට අපිට සාමාන්‍ය මනුස්සත්වයේ තුල කායික පීඩාවක් තියෙනවා. මේකත් කායික දුක කියලා හඳුන්වනවා දුක්ඛාරි සත්‍යයේදී. ඊට අමතරව දිවිච්ච තමයි අර රුපියල් සතහරහාපු දුක, ඉඩම් ගණන් අරහාපු දුක, දූ දරුවා හදාපු දුක. ඒවා මේ කායික ස්වරූපයක් නෙවෙයි. ඒවා මනසෙන් හදපු මනස්ගත නිසාවෙන් ඇතිවෙච්ච දුක් ස්වරූපයක්. ඇලීම් හරහා ඇතිවෙච්ච දුක් ස්වරූපයක්. ගැටීම් හරහා ඇතිවෙච්ච දුක් ස්වරූපයක්. ඒ වගේම තව බාහිර පරිසරයේ අපිට මැසි මදුරුවන්ගෙන්, එතකොට කෘමි සත්තුන්ගෙන්, එතනින් ගියාම වාතයේ වෙනස්කම්, දැන් ආග්නාණයට අපහසු වාතය විෂ සහිත වායුවක් ආවම ඒකෙන් අපිට පීඩාවක් ඇති වෙනවා. ඒ වගේම අවුරස්මිය, ඒ වගේම දැන් අපිට ගොරෝසු
කටුක දේවල් ස්පර්ශ වෙනකොට පොළොව වෙන්න පුළුවන්, ගස් කොළන් වෙන්න පුළුවන්, අතු කටු අතු වෙන්න පුළුවන්, ඒවා එවෙන් යම්කිසි කායික පීඩාවක් දෙනවා. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා. දැන් ඒ ටික ඔක්කොම ගත්තම මේ බාහිර තමයි. දැන් සද්දේ කියන්නේ බාහිරයි. දැන් සද්දේ කියන එක වැඩි සද්ද වැඩි තැනක අපිට කන වීරි වෙන, කන ක්‍රීන් ගන්න සද්දයක් ඇහෙන, කනට අපහසු සද්ද තියෙන තැනක පරිසරයේ ජීවත් වෙන එක පීඩාවක්. මේ ඔක්කොම සාමාන්‍ය දේවල්. හැම මිනිස්යාම අත්විඳපු දේවල්, දැකපු දේවල්, තමන්ට හොඳින්ම තේරෙන දේවල්. මේවා කායික පීඩා. කායික පීඩා ඇති වෙනවා, මේව ඇති වෙන්නේ. එතකොට බාහිර පරිසරය මතයි. ඊට අමතරව බාහිර පරිසරයේ තව මිනිස්සු ඉන්නකොට තව අමුතු පීඩාවක් එනවා කන හරහා. ඒකත් මේ සාමාන්‍ය සමාජය තුළ හැසිරෙනකොට ගෙදර දොරේ වෙන්න පුළුවන්, රැකී රක්ෂා කරන රැකියා පොලේ වෙන්න පුළුවන්, ඒ වගේම බොහෝ මිනිස්සු ඉන්න ස්ථානයක, කාර්යාලයක, පාරක, මේ ස්ටේෂන් එකක කොහේ හරි එන්න පුළුවන්. ඒවා මේ පරිසරයෙන් එන කායික පීඩා නෙමෙයි, අනිත් පුද්ගලයන්ගෙන් ඇහෙන තමන් සම්බන්ධව තියෙන වචනවලින්, තමන් අරමුණු කරගෙන කියන කතාවලින්, භාෂාවේ භාවිතා කරන වචනවලින්, ඒ කියන්නේ කතා කරන විලාසයෙන්, අහන ප්‍රශ්න වලින්, ඒ කියන්නේ එක එක්කෙනා කතා කරන දේ අනුව තමන්ට දුකක් ඇති වෙනවා මේ වචනේ හරහා. දැන් ඔන්න ඔය ටික ඕනම මිනිස්සෙකුට ඉපදිලා ටික කාලෙෙන් සමාජයක ගනුදෙනු කරනකොට අත්විඳින්න හැකියාව ලැබෙනවා. ඒවට මේ ඉන්න හැමදෙනාම මුහුණ දීලා තියෙනවා. ඒ මුහුණ දීමෙන් තමන්ගේ නරක ප්‍රතිචාර හා හොඳ ප්‍රතිචාර පුරුදු පුහුණු කරලත් තියෙනවා. දැන් තමන් ගැන තමන් දැනගන්න ඕනේ, මගේ ගෙමුණු ජීවිත කාලයේ මේ කියන ශාස්ත්‍රීය ගැන කොහොමද ප්‍රතිචාර. ඒ කියන්නේ පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනකොට, සීතල වැඩි වෙනකොට, සාගින්නට මුහුණ දෙනකොට, විපාසය වැඩි වෙනකොට, මැසි මදුරු ආදී කෘමිසත්තුන්ගෙන් කරදර වෙනකොට, එතනින් ගියාම අවුවෙන් කටුක දේවල් ස්පර්ශ වෙන, කටු පඳුරු උල් සහිත පොළොවල් පසේ ඇවිදිනකොට, ඒ වගේම තමන්ගේ යටිපතුල් වලට ගොරෝසු දේවල් පෑගෙනකොට, ඒ වගේම සමාජයේ ඉන්න අනිත් මිනිසුන්ගේ තමන් වෙනුවෙන් තමන්ට රිදෙන, හිත රිදෙන දේවල් කතා වචන ඇහිීම තුළ, මේවා හැමදෙනාටම පොදු දේවල්. හැම දෙනා මේවට මුහුණ දීලා තියෙනවා. එතකොට ඒ මුහුණ දීපු අතීතය ගැන හිතනද බුදුහාමුදුරුවෝ පෙන්නනවා කායගත සතිය වඩන ගිහි පැවිදි ඕනම ශ්‍රාවකෙකුට ආනිසංසයක් විදිහට ලැබෙනවලු අර වගේ භෞතික தত্ত্বයක්. ඒ කියන්නේ සීතල වැඩි, උෂ්ණයේ වැඩි, එතනින් හුළඟ වැඩි, ওই වගේ දේවල් ඉස්සර තරම් ප්‍රශ්නයක් නැති වෙනවා. ඒකෙන් දුක හට ගන්නෑ. ඒ පීඩාව තමන්ට ඉවසන්න බැරි ගතිය අඩු වෙනවා. ඉවසන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙමම ලැබුණාද කියලා බලන්න. ලැබුණ නැත්නම් ආනිසංස නෙවෙයි මේ. දෙවර කවුරු හරි බනිනවා. ඉස්සර බැනු බයින් එක ඉවසන්න බෑ. තමන්ට කේන්ති යනවා. තමන් ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒවට නඩු කියනවා. පැමිණිලි කරනවා. කාර්යාලයක වුණත් ආවලා මට මෙහෙම කිව්වා කියලා ප්‍රධානීන්ට පැමිණිලි කරනවා. දැන් එහෙම කරමින් ජීවත් වෙච්චි රටාව හඳුනගන්න භාවනා කරලා ඒ කායගත සතිය දියුණු වෙනකොට බුදුහාමුදුරු දේශනා ගන්න ඔන්නේ නරක රටා තමන්ගෙන් ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ ස්වභාව ධර්මී වෙනස් වීම වලට ඔරොත්තු දෙන ශරීරයක් හැදෙනව නෙමෙයි, ඒ අවස්ථාව ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. කවුරු හරි බැන්නත් ඉවසගෙන ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඉතින් මෙන්න මේව වැඩි වුණා නම් ඔන්න තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන්. මේක කායගත සතිය ආනිසංශය. ඕවා නෙවෙයි ලැබෙන්නේ ඔයගොල්ලන්ට. පංච අභිඥාන.
අනුන්ගේ හිත් කියෝගෙන ඒවා, දෙවිය දකින ඒවා, දෙවියන්ගේ හඬ දිබ්බ චක්කුනේ නෑ, ඕවා ලැබෙනවා කියන්නේ අමු බොරුව. මොකද ඊට පහළ තියෙන ආනිසංස ලැබෙන්න ඕනේ මුලින්. තමන්ට තේරෙන ආනිසංස නැත්නම් තමන්ගේ භාවනාවේ අඩුවක් තියෙනවා. එතකොට මේ මං කිව්වේ එකයි, මං පැහැදිලි කරන්නේ තේරෙන ආනිසංස විතරයි. එහෙම නැතුව මේ තමන්ගේ බොරු වලට උඩගෙඩි දෙන්න, තමන්ගේ වංචනික දිට්ටි වලට උඩගෙඩි දෙන්න ධර්මයේ පැහැදිලි කරන එකක් හානිය. ඒකෙන්ද අපි උත්සාහ ගමු, අපි දැන් භාවනා කරමින් යනවා, මේ ගති ලක්ෂණාවද කායගත රහතේ දියුණු වෙනකොට. මේවා ඉස්සර ජීවිතයට ගත කරපු ජීවිතයට වැඩිය වෙනස්කම් ගුණාත්මක භාවයක් තියද. දැන් කාරණා තුනක් කියවනේ, හතරවෙනි එකක් කියන්න. මේකත් තමන්ට අත්දකින්න පුළුවන් දෙයක්, තමන්ගෙන් මැනගන්න පුළුවන්. අනුන්ගෙන් අහලා මැනගන්න යන්න එපා, මං එහෙමද කියලා අනිත් යාළුවගෙන් අහන්න එපා. තේරුමන්නේ ඒවා බොරු කතා, තමන්ම මුලා වෙන ලක්ෂණ තමා තුළින් තමාම දැක ගන්න. ඒකටයි මේ ආනිසංස බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ හතරවෙනි ආනිසංසය පෙන්වු කරන්නේ, උපන්නා වූ දුක්ඛ තියුණු කුරීර වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ දිවිනසන්නා වූ ශරීර වේදනාව ඉවසන්නේ වෙයි. මෙතන එක කාරණයක් මේ කියන්නේ, එක කාරණයක් කියන්නේ, ඒක ලැබෙන අවස්ථා තමයි මේ දීර්ඝ කතාවකින් කියන්නේ. මොකද්ද කාරණේ? ඉස්සරට තරන් ශරීර වේදනාව, දැන් ශරීරයේ දුක් වේදනාව කියන එක. ඒ කියන්නේ කකුල රිදෙනවා, ඔළුව රිදෙනවා, බඩ රිදෙනවා, කොන්ද රිදෙනවා, ඒ වගේ ශාරීරික දුක් වේදනාව. දුක් ආරි සත්‍යයේදී කියන දුක් වේදනාව. ඒ ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක ඒවා නෙමෙයි මේ කියන්නේ. දුක්ඛ දුක. ඒ කියන්නේ කායික අමහිරි වේදනාව. දැන් මේවා මිනිස්සය කියලා ඉපදුනොත් කායික දුක්ඛ වේදනාවක් නැති මිනිස්සෙක් නෑ. දැන් උදාහරණයක් විදියට මේ කායික දුක්ඛ වේදනාව රහතන් වහන්සේටත් පොදුයි. නමුත් රහතන් වහන්සේකට කවදාවත් නෑ ශෝකය කියන මානසික වේදනාව. දුක්ක මානසික දුක්ක වේදනාව නැහැ. මොකද මානසික ශෝකයේ ඉක්ම වුණා කොච්චර හරි රහතන් වහන්සේ. ඒ වගේම මානසික දුක්ක වේදනාව තමයි දෝමනස්සය කියන්නේ, සංකල්පීය දුක. රහතන් වහන්සේටත් දෝමනස්සය කියන එක ඉක්ම වුණා. ඒක ඉක්ම වුණා කියන එක වෙන්නේ අත්තංගමාය, මගේ නෙවෙයි වෙනවා. දුක්ඛ දෝමනස්සානම් අත්තංගමාය කියන එක සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනිසංසයෙන් එකක්. මේ ආනිසංසයමයි මේ කායගත රහතියට දාන්නේ. දුක අත්තංගමාය වෙනවා. දුක කියන්නේ මෙතන කායික පීඩාව. එතකොට උල්ැණිලා, කකුල් පැලිලා, එතකොට නොයෙක් විදිහට කායිකව සිදුවෙන විපර්යාස වලින්, කායිකව සිදුවෙන භෞතික ගැටීම් වලින්, ඇති වෙන තුවාල වලින් වෙන්න පුළුවන්, හන්දි කැඩීමෙන් වෙන්න පුළුවන්, මොනවා හරි වෙලා ඇති වෙන කායික දුක නැතුව නෙමෙයි, නෑ කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ. මෙන්න මේක මේ ආනිසංසය කියන්නේ ශරීර වේදනාව ඉවසන්නේක් වෙයි. ඉස්සර ඉවසපු නැති තැන එහෙනම් තමන් හොයාගන්න වෙනවා මේ ආනිසංසය හොයන්න. ඉස්සර කකුල ගලක් ඇනුණාත්, වැලි කැටයක් ඇනුණාත් කොච්චර පීඩාවටපත් වුණාද මං, ඒක දැන් කොයිතරම් දුරට අඩුද? දුක් වේදනාව නැති වෙනව නෙවෙයි, ඒක ගණන් ගන්න ස්වરૂපයෙන් අඩු වෙලා යනවා. ඔකට කියනවා දුක අත්තංගමාය වෙනවා කියලා. මේක සතිපට්ඨානයේ වැඩි වීම තුළ දකින්න පුළුවන් ආනිසංසය. කායගත රහතිය වැඩෙන්න වැඩෙන්න ලැබෙන ආනිසංසය. දැන් ඔන්න අපිට තේරෙන ආනිසංස හතරම කිව්වා. පළවෙනි ආනිසංසය තමයි අරතිය කියන එක අපේ ඉස්සර සාමාන්‍ය ස්වරූපයේ තිබිච්ච එකට විරුද්ධ වෙනවා. අරතිය කියන්නේ අධි කුසලයට අකමැති වෙනවා කියන එක. අරතියේ ගුණය අඩු වෙලා යනවා. ඒ අරතිය නැති වෙනවා. ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ අධි කුසලයට කැමති වෙනවා, අව කුසලයේ අපිට නිකම්ම එපා වෙනවා.
ඉතින් ඒවත් වැරදි විදිහට තමන්ගේ නොදැනුවත් චමෙන් දෙලක්කයි හිතනවා මට ඉස්සර මෙහෙම බුදුන් වඳින එක හරි ආසාවෙන් කරා, දැන් එහෙම ආසාවක් නැහැ. ඔන්න ඔක තමයි මේ කියන කතාව. හැබැයි ආසාවක් නැතුව හැම දෙයක්ම නොකර ඉන්න එක නෙවෙයි මෙතන හපංගම. තමන් අවකුසලයට කැමැත්ත අඩු වෙලා අධිකුසලයට කැමැත්ත ඇති වෙන්න. අර මේවා ආනිසංස ගැන දන්නේ නැති අයට මෙතන පැටලවිල්ලක් වෙලා. එතකොට අවකුසලයක් නැතුව අධිකුසලයක් නැතුව නිකම් නිකම් පුජ්‍යලේ බවට හැරෙන්න පුළුවන් ධර්මයෙන් නොදන්නකම්. ඒක නිසා මේවා ගැන තමන්ගේ ජීවිත කතාවයි පරණ ජීවිත කතාවයි භාවනාවේ ප්‍රගතියක් එක්ක යන ජීවිත කතාවයි අතර සංසන්දනාත්මකව හඳුන ගන්න බලන්න. එතකොට අරතිය ගැන කියනවා බුදුහාමුදුරුවෝ ඒක අඩු වෙනවා කියලා. දෙවෙනි ආනිසංසය බය අඩු වෙනවා. ඒ බය කියන එක එතකොට විවිධ ශේත්‍රවලට තියෙන්න පුළුවන්. ගෙවල් දරවල් ඉඩම් ගඩම් යානවාන දූදරුව මිල මුදල් ඔය ඒව සම්බන්ධව තම තමන් හදාගත්ත බිය ටිකක් තියෙනවා. ඒවා බිය ඇති වැඩි කරගන්න ඕන තන සමාජ අත්දැකීම ඔය ජන මාධ්‍ය උදව් වෙනවා. ඒවා එහෙම ආය බිය වැඩි කරන ආයතන තියෙනවා. දැන් ඔයගොල්ලන්ට රෝග බිය වැඩි කරන ආයතන වැඩිද? ඒක හොඳ මනුස්සත්වයේ හොඳ දෙයක් විදිහට වර්තමානයේ හඳුන්වනවා. ඉස්සර සමාජයේ එහෙම හඳුන්වනවා නෑ. මේ අනාගතයේ වෙන හානියක් වළක්වන මුවාවෙන් බිය වැඩි කරනවා. දැන් ඒවට සල්ලි දීලා ඒවට ඕටි කරලා හම්බ කරලා ගෙවල රක්ෂණ දාලා ජීවත් වෙන ගමන් මේ අහම්බෙන් තමයි මේ භාවනා කරන්නේ. දැන් එහෙම කරක් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මෙන්න මේ වගේ ආනිසංසනේ බිය අඩු වීමක් තියෙද. ඒක කායගත සතිය ආනිසංසය. ඒ වගේම මේ පරිසර සාධක වල තියෙන විෂම පරිසර සාධක වල ඉස්සර නොරිස්සන ගතිය, ඉවසන් නැති ගතිය යම්කිසි මට්ටමක තියෙන්නේ නැති ඒවා හඳුන ගන්න ඒවැ අඩුකම. සීත උෂ්ණ ඔය දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පත්‍යවික්ෂාව තියෙන හාමුදුරුවන්ට සිවුරක් පාවිච්චි කරන්නේ බඩගින්නට, ආහාර ගන්නේ සිව්පසය ගන්නේ මොකටද? මෙන්න මේවැ ආරක්ෂාවෙන්ද සීතෙන් උස්නෙන් මෙස මදුරුවන්ගේ ශරීරය ආරක්ෂා කරගන්න. එතකොට දැන් ඒවට බිය ඇති කරගන්න කියල නෙවෙනි කිය. නමුත් මනුස්්‍ය ජීවත් වෙන්නේ ඒවාට බිය ඇති කරන අය උගතෙක් පණ්ඩිතය කියලා වර්තමානයේ අගේන. දැන් ඒ ඒවා ඉගෙන ගැන තමනුත් යම්කිසි මට්නමකට බොරු බිය ඇති කරගෙන ඇති. දැන් බලන්න ඒ බොරු බිය කොයි තරම් දුරට අඩු වෙලා තියද මේ භාවනාවක් තුළ. ඒක භාවනාවේ ආනිසංසය. ඒ වගේම අර කායික දුක් වේදනා ඉවසන්න පුළුවන්කමක් ලැබෙනවා. නමුත් දැන් දුක් වේදනාව නැති වෙනවන්නේ. දැන් කට්ට කැන්නොත් යටිපළලේ ඒකේ වේදනාවක් කට්ට ඇරිච්ච හැම මිනිස්සයම දිහට ඇති වෙන්න ඕනේ. මොකද යටිපළල මස් ඇටලිය වලින් හැදිලා තියෙනවා නම් ප්ලාස්ටික් වලින් හරි මොනවෙන් හරි හැදිච්ච යටිපල්ලක් තියෙන අයත් ඉන්නවා. බොරු කකුල් දාලා ඒ අයට ගැටලුවක් නෑ මේක. දැන් මේක එතකොට කට්ටක් යනුනම ඒකෙන් දුකක් ඇති වෙන දුක් වේදනාවක් ඇති වෙන්නේ නෑ කියන නෙමෙයි මේ ආනිසංසය තියෙන්නේ. ඒ දුක් වේදනාව ඉවසන්නේක් වෙනවා. ඒ ගැන පසුතැවෙන්නේ නැවත නැවත දුක් වෙන්නේ අනුන්ට දෝෂ ආරෝපණය කරන්නේ නැත්නම් පාරේ යන මිනිසුන්ට බයිනවා, කටු දාපු මිනිසුන්ට බයිනවා. අන්න ඒ වගේ තමන්ගේ අකුසල මානසික තත්ත්වයේ හීන වීමක් තියෙනවා. ඒකට කියනවා දුක අත්තංගමාය වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේදී මේ ආනිසංසය පෙන්නන්නේ දුක අත්තංගමාය වෙනවා. ඒ වගේම දෝමනස්සය අත්තංගමාය වෙනවා. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ඉතින් ඔය ටිකම තමයි මේ ආනිසංසයේ පෙන්නන්නේ. දැන් එහෙමනම් දැන් තමන්ට පැහැදිලිව පේනවා අපි මේ වඩන භාවනාව ප්‍රගතියක් තියද නැද්ද කියන එක වඩපු කාලය මත නෙමෙයි රඳවපවතින්නේ. වඩලා ලබාගත්ත අමුතු තමන් නොහිතන විද්‍යානුව නෙමෙයි මේකේ ආනිසංස රඳවපවතින්නේ. මේ බුදුහාමුදුරුවෝ දෙන ආනිසංස වලට ගැළපුණාද නැද්ද කියලා තම තමන්ට තීන්දුව කරගන්න පුළුවන් ධර්ම ඥානයක් ඇති කරගෙන මම මේ කියපු කාරණා හතර නම් තමන් හොඳට පරික්ෂාවෙන් බැලුවොත් ඔය කාරණා හතර යම්කිසි මට්ටමක
මේ භාවනා කරන හැම දෙනාටම තියෙන්න ඕනේ. ඒවැ ඇතිකට වැඩි අඩුකම ලැබෙන්නේ වැඩිච්චි කායගත සතිය අනුවයි. එමනම් තව තව මේ භාවනා බෞලිකත කිරීම තුළ ඔයා ආනිසංස ටික තව තව වැඩි වේවි. නමුත් ඒ වැඩි වෙන මේ ආනිසංස වැඩි වෙන එකම තමන්ට වැරද්දක් විදියට කියලා හිතෙනවා නම් ඒක ධර්මානුකූලව විසඳා ගන්න වෙනවා. ධර්මයේ මේ වගේ ඉගෙනගෙන ඒක නිසාවෙන් දැන් අපි මේ වෙන විට මේ කායගත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන දීර්ඝ සූත්‍රයක්. ඒ සූත්‍රයේ ධර්මකාරණා ඇත්තටම සියල්ලම පැහැදිලි කරා. මෙතනත් මේ ආනිසංසෝල මං කිව්වා පංච අභිඥා කියන ඒවා පැහැදිලි කරලා වැඩක් නැහැ. ඒවා මොකද ඕවා ලැබිල් කියයි ඉන්නවා මේ භාවනාවෙන්. නමුත් තමන් එහෙම ලැබෙන්න තරම් හොඳ කෙනෙක්, වටිනා කෙනෙක්, මමත් උසස් කෙනෙක් කියලා බොරුවට ගන්න එපා. ඉස්සෙල්ලා මේ ආනිසංස ටික ලබා ගන්න ඒ ප්‍රමාණවත් තියෙන. මොකද එතකොට තමන්ගේ වැඩින්නේ සතිපට්ඨානේ කියලා විනිශ්චය කරන්න පුළුවන් වෙනවා තමන්ට. මේවා වැඩි වීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේක තමයි සංසාර විමුක්ති මාර්ගය. මේවා ලැබෙ වැඩි මේ ಗುಣ තියෙන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන තැන. මේ ಗುಣ නැතුව සමත භාවනාවෙන් මනින්න බෑ. මොකද මේ හැම එකකම ස්වરૂපිය කය සම්බන්ධ ආනිසංස ටික. සමත භාවනාවෙන් කය තේරෙන්නේ නැති තැනකට ගියා මේ සියල්ල යටපත් වෙනවා. ඒකින් ද කායගත සතිය ආනිසංසයි, කය තේරෙන්නේ නැති සමත සමාධිය ආනිසංසයි දෙක. කවුරු හරි දැන් සතිපට්ඨානයේ වැඩලා කායගත සතිය වැඩලා බලාපොරොත්තු වෙනවා නම් කය තේරෙන්නේ නැති සමාධියක ආනිසංස එයා ධර්මයෙන් නොමග ගිය කෙනෙක් වෙනවා, මුලාවටපත් වෙන කෙනෙක් වෙනවා, කවදාවත් බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි කෙනෙක් වෙනවා. මොකද ප්‍රඥා ශික්ෂාව තුළයි කායගත සතිය තියෙන්නේ. ඉතින් මා හිතන්නේ කායගත සූත්‍රයේ සම්බන්ධව හා කායගත සතිය සම්බන්ධව කායගත සතිය ලැබෙන ක්‍රම සම්බන්ධව ලැබෙන ක්‍රමයක් තමයි මේ පින්වතුන් ඔය ඉරියාපත වබ්බේ භාවිතා කරන සක්මන් භාවනාවත්. ඒක එක ක්‍රමයක් විතරයි. එතකොට එහෙම අහපුවම තව මේ ඉන්න ඇරි පන්විතකමට තේරෙන්නේ මට ඔයිට වැඩි ලේසි හොඳ ක්‍රම ඇති, ඒව පුරුදු වුණොත් හොඳයි කියලා. ඉතින් ඒ වගේ මෝඩ අදහස නැහැ. ඇත්තටම මේවට සහභාගී වෙන්නත් එපා. මොකද හේතුව වැඩක් නැහැ. තමන්ගේ පන්විතකම මිසක් ධර්මයෙන් ප්‍රයෝජන ගැනීමේ හැකියාව නැහැ කියන එක. ඉතින් මේ කාරණා හැම එකක්ම සංසන්දනය කරමින් තම තමන්ට මේ ආනිසංස හතර ගැන යම්කිසි අනුමාන ලක්ෂණ ටිකක් මේ ආනිසංස යම්කිසි අල්ප ප්‍රමාණයක් හරි මගේ ජීවිතය තුළත් දැන් දකින්නවා කියන එක තමා තුළින්ම දකින්න පුළුවන් නම් ඒ දැකීමම ඔය කරගෙන යන භාවනාව දියුණු කරගන්න උදව් වෙනවා. ඉතින් ඒ හැකියාව, ශක්තිය, ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේත් මේ දේශනාව අවසන් කරනවා. අපි වෙනදා වගේම එකහමාරට මමන තියෙන ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අන්තර්ජාලය හරහා හරි නැත්නම් මේ ස්ථානයේ නම් ඉන්නේ අය ලිඛිතව ඒ ප්‍රශ්න අදාළ කාලයට පෙර ඉදිරිපත් කරන සංවිධායක අයට ඒවා සාකච්ඡා කරන්න එකහමාරට භාවිතා කරනවා. එකහමාරට අපි බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්නත් ඒ බුදුහාමුදුරුව පෙන්නන ආනිසංස සමාතුලින් දැකගන්නත් ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනා අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.